අයිබෝන් පුංචි දුවේ පුතේ. ඉතින් ඔබ අපේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඔබ තවමත් අපේ YouTube නාලිකාව subscribe කරලා නැතිනම් ඉක්මනින්ම subscribe කරලා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට පුළුවන් 3 4 5 ශ්‍රේණිවල අපේ online පන්තියට සම්බන්ධ වෙන්න. ඒ වෙනුවෙන් කරන්න තියෙන්නේ මෙන්න මේ අංක දෙකෙන් එකකට 0.71888996663 හෝ එමත් නැතිනම් 0.77896143 කියන මේ අංක දෙකෙන් එකකට ඉක්මනින්ම ඔබේ නම සහ ශ්‍රේණිය යොදලා ඉක්මනින් WhatsApp message එකක් දාන්න අපේ online පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අද කතා කරන්න යන්නේ, අද කියලා දෙන්න යන්නේ ඔබට ඉතාමත් වැදගත් දෙයක්. ඒ තමයි බල්බයක් සම්බන්ධ කරන විදිය. ඒ වගේම ඊට කලින් අඳුනා ගන්න ඕනි අපි බල්බයක් කියන්නේ මොකක්ද සහ බල්බයක කොටස් ටික. අද කියලා දෙන්න යන්නේ ඔන බල්බයක කොටස් ටික මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. බල්බයක් කොහොමද තියෙන්නේ සහ බල්බයක කොටස් වෙන්නේ මොනවද කියලා. මින් ඉදිරියට ඔබට වීඩියෝස් වලදී මේ ඔස්සේම කතා කරනවා ඔයාලත් එක්ක. බල්බ සම්බන්ධ කිරීම, බල්බ වලට වයර් කොහොමද අමුණන්නේ, හරි ආස පාඩමක්නේ. ඔව්, ඒව කරන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්නවා. ඉතින් අපි බලමු මේකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් බල්බයක් හඳුනා ගනිමු. උදේ බල්බයක් කියලා කිව්වහම බල්බයක් මෙන්න මේ වගේනේ. දැන් ඔබ දකිනවා ඇත්තේ මීට වඩා වෙනස් බල්බ. නමුත් බල්බයක ඇතුළත මේ ආකාරයට තමයි තියෙන්නේ. හැබැයි මතක තියාගන්න, දැන් ඔබ දකින ඔබේ නිවසේ තියෙන බල්බ එකක් මේ වගේ නැතිනම් කලබල වෙන්න එපා. හේතුව තමයි ඔබේ ගෙදර පාවිච්චි කරනවා වෙන්න පුළුවන් CFL බල්බ්, ඒ වගේම LED බල්බ් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ඒ තුල මෙහෙම එකක් නැහැ. නමුත් බල්බයක් නම් කරන්න આવොත් ඔබට මේ ආකාරයේ බල්බයක් නම් කරන්න આવොත් නම් කරන්නේ මෙන්න මේ විදිහට. දැන් ඕගොල්ලන්ට පේනවද මෙන්න මෙතන මම ඊතලයක් ඇඳලා මේ තියෙන්නේ මොකක්ද, මෙන්න මේ කොටස මොකක්ද, මෙන්න මේ කොටස මගේ පුතේ මේ කොටස තමයි වීදුරු ආවරණය. මේකෙන් තමයි බල්බේ ආරක්ෂාව ලැබිලා තියෙන්නේ සහ මේ ඇතුලේ තියෙන කොටසට ආරක්ෂාව ලැබිලා තියෙන්නේ සහ මේ කොටසෙන් තමයි මෙතනින් නිකුත් කරන ආලෝකය විහිදුවලා දෙන්නේ. බල්බේ මෙන්න මේ කොටසින් නිකුත් කරන ආලෝකය, මෙන්න මේ චුට්ටි කම්බියක් තියෙන්නේ, මේකෙන් නිකුත් කරන ආලෝකය විහිදුවලා දෙන්නේ මේ වීදුරු ආවරණය ඔස්සේ. වීදුරු ආවරණයට හැකියාවක් තියෙනවා ඒ ආලෝකය විහිදුවලා දෙන්න. නැත්තම් එකම තැනටනේ වැටෙන්නේ. ඒ විදිහට දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ දකින්නවා පුතේ මෙන්න මේ කොටස, මේ කණු දෙකක් වගේ තියෙන්නේ. මෙන්න මේ කණු දෙකක් වගේ තියෙන කොටසට අපි නම් කරනවා සූත්‍රිකාව කියලා. මේකට කියනවා සූත්‍රිකාව කියලා. එතකොට මේ කියන සූත්‍රිකාව ඔස්සේ තමයි මේ ගිහිල්ලා මේක දැල්වෙන්නේ. සූත්‍රිකාවට සම්බන්ධ වෙලා තියෙනවා මෙන්න මෙහි කොටසක්. මම මේ ගැන ඕගලන්ට ඉස්සරහට කියන්නම්. ඒ වගේම තමයි මගේ පුතා මෙන්න මේ යට කොටස, මෙන්න මෙතන තියෙන කොටස, ඒ කොටසට අපි කියනවා ඊයම් අග්‍රය කියලා. පුංචි ඊයම් අග්‍රයක් තමයි එතන තියෙන්නේ. ඒ වගේම මේ කොටස, මෙන්න මේ කොටස, මේ ඊයම් අග්‍රය මෙන්න මේ යට තියෙන, මෙන්න මෙතන තියෙන්නේ. මම ඒක පෙන්වන්නම් ඕගලන්ට. මේ තියෙන්නේ, මෙන්න මේ තියෙන්නේ ඊයම් අග්‍රය. එතකොට මේ කොටස තමයි, මෙන්න මේ කොටස, මේකට තමයි අපි කියන්නේ පිත්තල කොපුව කියලා. මේක පිත්තල කොපුව නැත්නම් පිත්තල ආවරණය විදිහට ගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට තමයි මගේ පුතේ බල්බයක් අපිට හඳුන්වන්න පුළුවන්. එහෙනම් ඕගලන්ට මතකයි නේද? මෙතන පිත්තල කොපුව සහ ඊයම් අග්‍රය කියන මේ කොටස් දෙක තමයි වයර් වලට සම්බන්ධ වෙන්නේ. මෙතන පිත්තල කොපුවට එක් වයර් එකකුත් අනිත් ඊයම් අග්‍රයට තවත් වයරයකුත් සම්බන්ධ වෙන්න ඕනේ. එහෙම නැත්නම් බැටරි අග්‍රයක් සම්බන්ධ වුණත් ගැටලුවක් නැහැ. ඊළඟ වීඩියෝ වලින් ඕගොල්ලෝ ඉගෙන ගනි කොහොමද ඒක
සම්බන්ධ කරන්න කියලා. එහෙනම් මං ආයිත් කියලා දෙන්නම්. මේ තියෙන වීදුරු ආවරණය මැද තියෙන්නේ සූත්‍රිකාව, ඊයම් අග්‍රය යටම තියෙන්නේ මේ තියෙන්නේ පිත්තල කොපුව. ඉතින් මම හිතනවා ඔබ මේක සටහන් කරගන්න ඇති. ඒ වගේම තමයි ඔබට මේ ඔස්සේ බල්බයක් හඳුනාගන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැති. අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන් ඕගොල්ලන්ගෙන් සමු අරගන්නවා. එහෙමනම් අපි ඔන්ලයින් පන්තියේදී හම්බ වෙමු. හැමෝටම ජය වේවා.